ආසන්න වශයෙන්ම අපි දන්නවා මේ වෙනකොට හමුදාව සහ පොලිසිය මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් න්‍යයි කියමින් මැදිහත් වෙමින් තිබෙන වෙලාවක හමුදාවේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව බරපතල සමාජ විවේචනයක් එල්ල වෙන පටන් අරගෙන තියෙනවා. මේකේ ආසනස්තුම්ම සිදුවීම ඊයේ වාර්තා වුණා කුරුණෑගල ප්‍රදේශයෙන් පොලිසිය ඉදිරිපිට දීම ජනතාව ඉදිරිපිට දීම සිවිල් නිරායුධ පුරවැසියෙකුට පාපහරක් එල්ල කරන වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල වේගෙන් පැතිරෙන්න පටන් ගත්තා. හැබැයි මේකෙන් පස්සේ සිද්ධ වෙන බරපතලම තත්ත්වය තමයි මේ වීඩියෝ එක අරගත්ත ඒ වීඩියෝ කරපු තරුණයාට අදාළ හමුදා නිලධාරියාගෙන් බරපතල මරණීය තර්ජනයලන තත්ත්වයකට පත්වීම. එක පැත්තකින් ඔබ දන්නවා මේ පුරවැසි අයිතිවාසිකම් පුරවැසි මාධ්‍යකරණය පිළිබඳව අපි කතා කරනවා. පුරවැසියාට මාධ්‍යකරණයේ යෙදීම පුරවැසි මාධ්‍යකරණයේ උන් සතුව තිබෙන මූලික අයිතිවාසිකමක්. නමුත් මේ අයිතිය පවා මේ හමුදා නිලධාරියා විසින් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මේ වීඩියෝ එක මේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයෙක් නෙමෙයි මේ සිද්ධිය වීඩියෝ කරපු පුද්ගලයාට මරණීය තර්ජනයලන තැනට පත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව පිළිබඳව අපි සම්බන්ධ කරගත ඉතාමත්ම ඉක්මනින් මේ සිද්ධිය ජනතාවට කියන්න අවශ්‍ය නිසා මේ සිද්ධියට මුහුණ දුන්නු ඒ වීඩියෝ ගත කිරීම කරපු මහත්මයාව ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරමේ කසික හේරත් මහත්මයා අපි අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සර්. මොකද මේ සිද්ධුනේ කසික? මම දැන් ඊයේ එතන කුරුණෑගල යග්ගපිටියේ තමයි මේ IOC සෙට් එකක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ එතනට අපි යනවා මේ කෙල්ල බා ගන්න දවස් 4ක් 5ක් විතර 7-5 වෙනි දවසේ තමයි ඊයේ දවස. එතකොට අපි එතන වාහන ටික නවත්තගෙන පොලිමේ ඉන්නවා රෑදවල් දෙකම ඊයේ 5 වෙනි දවසේ නම්බර 200කට මුලින් ඉන්ධන ලබා දෙනවා. ලබා දෙද්දී ඊට පස්සේ දෙවෙනි වටේ නම්බර තමයි අපි අරන්ගෙන තිබුණේ. මේ අතරතුර තමයි අපි මේ ඉන්ධන තත්ත්වය පරීක්ෂා කරන්න බලන සෙඩ් එකට ඇතුල් වෙන විට තමයි මේ තරුණයෙක් ඉන්නවා දවස් 4ක් විතර සෙඩ් එක ගාව කොළඹේ ඉන්නවා. ඉඳගෙන එයා කියන්නේ පොලිස් නිලධාරීන් පිරිසක් ඇවිල්ලා තෙල් ගහගෙන යනවා. එයා කියන්නේ වෙන මුකුත් කියන්නේ නැහැ, කුණුහරුපයක්වත් කියන්නේ නැහැ. එයා කියනවා අපි මේ දවස් 4ක් ඉන්නේ රුපියල් 1500ක තෙල් ගහ ගන්න. ওই පොලිස් නිලධාරින්ට තෙල් ගහන එක නවත්තලා අපට තුල් කුට දීලා යවලා ඉතිරි ටික ගහ ගන්න පොලිස් නිලධාරින්ට කියලා විතරයි කියන්නේ. නමුත් ඒ වෙලාවේ පොලිස් නිලධාරීන් මෙයාට මුකුත් කියන්නේ නැහැ. අර කොහෙද හිටපු විවිධ හමුදාණ්ඩලධාරියා ඇවිල්ලා තදින් පහර දෙනවා. කක්කේ දකින්න ඇති පපුවට තමන්ගේ බූට් එකෙන් පපුව පැත්තට පහර දෙනවා. ඔක තමයි සිද්ධ වුනේ. ඒක තමයි සිද්ධ වුනේ. ඒක තමයි ඔබ හිටියා ඉස්සරහ ඔයක වීඩියෝ කරා. වීඩියෝ කරන තැන හිටියා මම. ඔව් ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? ඊට පස්සේ හවස මේ සිදුවීමත් එක්ක කලහකාරී තත්ත්වයක් තිබුණා. කට්ටිය කුතුහලමත් සමග කිසිවෙක් මේ මාධ්‍ය ජාලයට මේක මුදා හරියේ නැහැ. මම ජීවිතය ගැන හිතන්නේ නැතුව මම මේක ඕතරම් හිතුවේ නැහැ. මම ඒක දැම්මා account එකට මීඩියා වලට දැම්මා. දැම්මට පස්සේ ඒක පුරවැසියෙක් විදිහට ඔබේ අයිතියක් නේ. ඔබ හොරකමක් පහර දීමක් වීඩියෝ කරාමක දානුට අයිතියක් තියෙනවනේ. ඔව්. ලොකු වැරැද්දක් කරලා නැහැ. යාලු වරත්තක් කරා නම් ඒ වෙනින් දැනුමක් දීම සාධාරණයි. නමුත් අහිංසක මිනිස්සුෙකුට එහෙම පහර දීම සම්බන්ධව අපිට ඔක්කොටම බොහොම කැන්ති ඇතුව ඒ වීඩියෝ එකෙත් කට්ටිය කියනවා එහෙම පේන බලන්න අර මිනිස්සයා අංගරු ගැහුවා, මූ ගැහුවා, පයින් ගැහුවේ රෝයි එකක ඔබ කට්ටිය මේක කරේ. බයේගියා කොහෙද ඉඳලා පපුවට තමයි පහර දෙන්නේ. ඊට පස්සේ කවුද නිලධාරියා ඔබ දන්න විදිහට ජාන් කවුද නිලධාරියා? මේ කුරුණෑගල වැහැර විද හමුදා නිලධාරියෙක්. මේ විරාජ් කුමාරසිංහ කියලාද ඔහුගේ නම? මම ඔහුගේ නම සොයාගත්ත විරාජ් කුමාරසිංහ වැහැර යුද හමුදා කඳවුරේ තමයි. ලුතිරන් කර්නල් වරේක්. ලුතිරන් කර්නල්. ඊට පස්සේ මොකද්ද ඔබට වෙච්ච තර්ජනය මොකද්ද මිශාන්ත? ඔබට මොකද සිද්ධ වුනේ? කියන්නේ ඊට පස්සේ මම මෙතන පාරක තියාගෙන පොලිමේ හිටියා. රාත්‍රී කාලේ දිවාහනේ ගාව නතර වෙලා හිටියා. ඊට පස්සේ මට උනේ මට මෙයා හතර පාරක් ටස් පාරක් විතර වගේ මට ගත්තා. අරගෙන කිව්වා හා තෙල් ගැව්වද කියලා. එහෙනම් මම කිව්වා කවුද කතා කරන්නේ? උඹලට අද පොලිසියට එහෙම තෙල් ගහන්න දුන්නේ නැහැ නේද කියලා කිව්වා. මම කිව්වා නෑ, පොලිසිය කට්ටිය තෙල් ගහන්න ගියා, කවුද මේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ කුණු හර්පේ මට බැනුම් ඇඳුණා. මම මේ වචන ප්‍රකාශ කරාට කමන්නත් පස්සනා. ඔබ කියන ඔබට අයිතියක් තියෙනවනේ කියන අපි ඒක සංස්කරණය කළා, අපි සකස් කරගන්න. ඔව් ඒක තමයි. ඊට පස්සේ කිව්වා මේ යකෝ තොපේ ගමට ඇවිල්ලා අද රක්ෂාව කරේ තොපිට තෙල් ටිකක් ගහන්න දෙන්න ඕනේ ඉඳලා. තෝ දැනගන්න තෝ ඉන්න තැනක් මම දන්නවා. ඉන්නේ අහවල් ගෙදර ගාව නේද. මම එනවා, මට පැයක් ඇතුළත දීපන්, මම කොල්ලෝ ටිකක් අරගෙන එනවා. පාරෙස්සමට හිටපන්, තොට වෙන දේ හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා මට තර්ජනය කරා. ඊට පස්සේ මගේ ගෙදර කවුරුත් නැහැ, වයිෆ්යි. ඊට පස්සේ මගේ වයිෆ්යි උපබල දෙන්නේ විතරයි ඉන්නේ. ඊට පස්සේ මම ළඟ ගෙදරක් තියෙනවා, මගේ අයියා කෙනෙකුත් එයා විශ්වාසම යුදා හොඳ නිලධාරිය. මම එයාට කතා කරනවා. එයාට කිව්වා බබා බබාලා දෙන්නයි වයිෆ්යි අරගෙන යන්න කියලා.
එයාලා ගෙදරට අරගෙන ගියා. ඊට පස්සේ ඒ වෙලාවට 11 අට විතර වාගේ ඇති. ඊට පස්සේ මම අද තුන් පාරක් මට අරගෙන. ඔබ කොහොමද කියන්නේ හරියටම මේ 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 ලුතිරන් කර්නල් විරාජ් කුමාරසිංහ තමයි කතා කරේ කියලා. ඊට පස්සේ මම එයාගේ නම්බර් එක බැලුවා ළඟ ඊට පස්සේගෙන් ෆෝන් කෝල් දාලා බැලුවා විරාජ් කුමාරසිංහ කියලා ඔක්කොම විස්තර ටික තියෙනවා. ඊට පස්සේ මම පුතා 10 වසරේ ඉගෙන ගන්න එයා එයාගේ මේ IT කරනවා එයා ලොග් වෙලා බලලා එයාගේ ඔක්කොම විස්තර ටික ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මට ඒවලා තියෙනවා. එතකොට මේ යුනිට් එක එයාගේ රෑන්ක් එක ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කොම ටික එයාගේ මූණ තියෙන ෆොටෝ එක ඔක්කොම ටික මම මුදිය ඇවිල්ලා හොයාගත්තා. මට පුතා ඒවලා දුන්නා මම රැකියාවේ ස්ථානෙට ආවද උදේ මම අතන ඉඳලා මම එතන වාහන ටික දාලා මම බස් එකේ තමයි ගෙදර ගියේ. ඊට පස්සේ මම එතන පයි යනකොට නැවත අරගෙන මට කතා කරා. කතා කරලා කිව්වා කොහෙද ඉන්නේ පරිස්සමට ඉන්න තුප්පක් මෙහෙමයි කියලා කිව්වා. මේ මං ඇව කවුද කතා කරන්න කියලා. ඊට පස්සේ නැවත තව නම්බර් එකකින් අරගෙන ගත්තා කතා කරන්න කවුද කියලා. මේ කවුද කියලා අපි හම්බෙලා කතා කරමුකෝ ළඟදිම හම්බෙමුකෝ කියන කතාව තමයි කිව්වේ. ඔක තමයි තත්වය. අපිට ඒ දුරකථන ඇමතුම් අපිට පරිගත කිරීමක් කළා දෙන අපිට දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන්. ඔව් පොලිසියට ගිහිල්ලා මේකට ඇවිල්ලා දැම්මද? පොලිසියට ගියනේ මේ තත්ත්වෙ උඩ යුද හමුදාවත් අවිශ්වාස වෙච්ච වෙලාවක අපේ පොලිසියවත් විශ්වාස කරන්න බෑ මේ වෙලාවේ. ඒ හින්දා නිකන් ඒක පැමිණිල්ලක් විතරයි කියලා හිතනවා මම. නමුත් මට අද රැකියාව හින්දා යන්න බැරිුනේ කොහොමත් මේ නීතිඥවරයෙක් හම්බෙලා නීති උපදෙස් අරගෙන පොලිසියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මේ අසාධාරණය මේ මේ හමුදාව අපි දන්නේ නැහැ සිද්ධිය අපි දන්නේ නැහැ අපි මේ මේ සිද්ධිය පිළිබඳව අපරාධ විමර්ශනයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ මාධ්‍යයක් ඇතුළේ. නමුත් අපි දැක්ක නිරායුධ පුද්ගලයෙකුට පොලිසියත් ඉස්සරහා හමුදා නිලධාරියෙක් පහපහර එල්ල කරන ආකාරය අමානුෂික ආකාරයෙන් මේක බරපතල තත්වයක්. මොකද රටේ නීතියක් තියෙනවා සිවිල් ජනතාවට පහර දෙන්නේ එහෙම ගහන්න නිරාවදි මිනිස්සුන්ට ගහන්න පොලිසියට හමුදාවට ලයිසන් එකක් දීලා නැහැ කවුරුත්. ඉතින් මෙවැනි චන්දි ලයිසන් චන්දි මර්ධනය කරන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව අදාළ බලධාරීන් නිලධාරීන් දේශපාලන නායකයන් තීරණය කරන ජනාධිපතිවරයාගේ නියෝගයක් මතයි හමුදාව මේ ඇවිල් මේ විදිහට සිවිල් ක්‍රියාකාරකම් වල මැදිහත් වෙලා තියෙන සම්පූර්ණ කළු පැල්ලම ජනාධිපතිවරයාට. ඒ වගේම රටට මේ සම්බන්ධයෙන් බරපතල කළු පැල්ලමක් එල්ල වෙන බවත් අමතක කරන්න එපා. මේ කාරණාව මතක් කරන උන විශේෂයෙන්ම රටේ පුරවැසියන් විදිහට අපි මේ කාලා තියෙන පරිප්පු හොඳටම ඇති. තවදුරටත් මෙහෙමනම් අපේ රටේ හමුදාව හැසිරෙන්නේ වගකීම් විරහිතව මේක බරපතල කේන්ද්‍රවාචකයක් බවට පත් වෙනවා අපේ රට ඇතුලේ. බොහොම ස්තුතියි ශාන්ත මහත්මයා ඔබතුමාට මේ මේ කාරණාව හෙළ කරාට. අපි හැකේ ඉක්මනින් මේක සම්පූර්ණයෙන්ම මේ ජනතාවට දැනුවත් කරලා මාධ්‍යට දැනුවත් කරලා ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න අපිට පුළුවන් විදිහට මාධ්‍ය වගකීම් ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. Thank you. හොඳයි. බොහොම ස්තුතියි.